ආපදා අවස්ථා සඳහා ලිංගික හා ප්‍රජනක සෞඛ්‍ය පිළිබඳ ආබාධ සහිත පුද්ගලයන් සඳහා අත්පත්‍රිකාව. ආපදා අවස්ථාවලදී ලිංගික හා ප්‍රජනක සෞඛ්‍ය පිළිබඳ ආබාධ සහිත පුද්ගලයන් දැනුවත් කිරීම මෙම පත්‍රිකාවේ අරමුණයි. අපි මුලින්ම ලිංගිකත්වය, ස්ත්‍රී පුරුෂ භාවය සහ ලිංගික සහ ප්‍රජනක සෞඛ්‍ය යන යෙදුම් පිළිබඳව දැනුම වර්ධනය කරගනිමු. ලිංගිකත්වය. ලිංගිකත්වය යනු ප්‍රජනක අවයවවල වර්ණ දේහවල හෝමෝන යනාදී මිනිසුන්ගේ සහ ගැහැණුන්ගේ විවිධ ජීව විද්‍යාත්මක සහ කායික ලක්ෂණ වේ. स्त्री पुरुष भावे अदहस्करण्ये स्त्रींगे सह पिरिमिंगे समाजीय वशयेन गोडनगनलद लक्षण सम्मतयन भूमिकावन सह स्त्रींगे सह पिरिमिंगे खंडायाम अत्र सह संबंधता वेनिदे वे ඒ සමාජයෙන් සමාජයට වෙනස් වන අතර වෙනස් කිරීමටද හැකිය. ලිංගික හා ප්‍රජනක සෞඛ්‍ය. ලිංගික හා ප්‍රජනක සෞඛ්‍ය යනු ප්‍රජනක පද්ධතිය හා එහි ක්‍රියාකාරකම් සහ ක්‍රියාවලීන් සම්බන්ධ සියලු කාරණා වේ. එනම් රෝග හෝ දුර්වලතා නොමැති වීම පමණක් නොව සම්පූර්ණ ශාරීරික මානසික සහ සමාජීය යහපැවැත්මේ තත්ත්වයක් විස්තර කිරීමටද භාවිතා කරයි. ලිංගික හා ප්‍රජනක සෞඛ්‍ය අවශ්‍යතා. ලිංගික හා ප්‍රජනක සෞඛ්‍ය අවශ්‍යතා පිරිමි සහ ගැහැණු යන දෙයන්ශයේම ජීවන චක්‍රය පුරා පවතී. එවැනි ලිංගික හා ප්‍රජනක සෞඛ්‍ය අවශ්‍යතා සමහරක් නම් ආරක්ෂිත සහ තෘප්තිමත් ලිංගිකත්වය පිළිබඳ උපදේ పూర్ව ගර්භණී උපදේශනය పూర్ව ප්‍රසව සත්කාර අභ්‍යන්තර ප්‍රසව සත්කාර පශ්චාත් ප්‍රසව සත්කාර පවුල් සැලසුම් ප්‍රජනක පද්ධතිය ආශ්‍රිත පිළිකා වැළැක්වීම පරීක්ෂා කිරීම සහ ප්‍රතිකාර කිරීම ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග වැළැක්වීම පරීක්ෂා කිරීම සහ ප්‍රතිකාර කිරීම ආපදා සහ හදිසි අවශ්‍යතාවලදී ලිංගික හා ප්‍රජනක සෞඛ්‍ය අවශ්‍යතා ව්‍යසනයක් යනු සමාජයක ක්‍රියාකාරීත්වයේ බරපතල බිඳවැටීමක් ලෙස අර්ථ දැක්විය හැක. එවැනි පුළුල්ව පැතිරුණු බිඳවැටීමක් තුළ මානව, ද්‍රව්‍යමය, ආර්ථික හෝ පාරිසරික අලාභ හා බලපෑම් සිදුවී තිබිය හැක. එමෙන්ම මෙයට සමාජයට තමන්ගේම සම්පත් භාවිතා කරමින් මුහුණ දීමට ඇති හැකියාව ඉක්මවා යන බලපෑම්ද ඇතුළත් වේ. ආපදා අවස්ථාවක් යනු ඕනෑම අවස්ථාවක සිදුවිය හැකි ව්‍යසනයකි. ආපදා අවස්ථාවක් නිසි ලෙස කළමනාකරණය නොකළහොත් එය ව්‍යසනයක් එක් වර්ධනය විය හැකිය. ආපදා සහිත උදාහරණ ලෙස ගං වතුර, නායයාම්, සුනාමි, කුලි කුණාටුව, මියගය, වසංගත ගැටුම් සහ ආර්ථික අර්බුදය දැක්විය හැක. ආපදා සහ හදිසි අවශ්‍යතාවලදී ප්‍රජාවන් ලිංගික හා ප්‍රජනක සෞඛ්‍ය අවශ්‍යතා අඩු ප්‍රමුඛතාවයක් ලෙස සැලකිය හැකිය. ඊට අමතරව ලිංගික හා ප්‍රජනක සෞඛ්‍ය සේවා සැපයීම සහ ආරක්ෂිත දැල් අඩපණ විය හැක. කෙසේ වෙතත් ලිංගික හා ප්‍රජනක සෞඛ්‍ය අවශ්‍යතා දිගටම පවතී. එහි ප්‍රතිඵලයක් ලෙස ආපදා සහ හදිසි අවශ්‍යතාවලදී ස්ත්‍රී දූෂණ සහ වෙනත් ආකාරයේ ලිංගික ප්‍රචණ්ඩත්වය වැඩිවනු ඇත.
පූර්ණ ළමා හා බලහත්කාර විවාහ වැඩිවනු ඇත. මිනිස් ජාවාරම් වැඩිවනු ඇත. අනපේක්ෂිත ගැබ් ගැනීම් වැඩිවනු ඇත. අනාරක්ෂිත ගබ්සා කිරීම් වැඩිවනු ඇත. ගර්භණී සමයේදී සහ දරු ප්‍රසූතියේදී ඇතිවන සංකූලතා වැඩිවනු ඇත. ලිංගාශ්‍රිත රෝග සහ HIV ආසාදනය වැඩි වේ. අවම මූලික සේවා පැකේජය. අවම මූලික සේවා පැකේජය යනු අර්බුදයක ආරම්භයේදී ක්‍රියාත්මක කළ යුතු ප්‍රමුඛ ලිංගික සහ ප්‍රජනක සෞඛ්‍ය අවශ්‍යතා ඇතුළත් ක්‍රියාකාරකම් මාලාවක් වේ. හදිසි අවස්ථාවකදී ජීවිත බේරා ගැනීමේදී වඩාත් වැදගත් වන්නේ කුමන ලිංගික සහ ප්‍රජනක සෞඛ්‍ය සේවාවන්ද යන්න අවම මූලික සේවා පැකේජය විසින් නිර්වචනය කරයි. අවම මූලික ප්‍රතිචාරය අවසානයේ පරිපූර්ණ ලිංගික සහ ප්‍රජනක සෞඛ්‍ය සේවා මගින් අවම මූලික සේවා පැකේජය ප්‍රතිස්ථාපනය වනු ඇත. ආපදා සහ හදිසි අවශ්‍යතාවලදී ආබාධ සහිත පුද්ගලයින්ගේ ලිංගික හා ප්‍රජනක සෞඛ්‍ය අවශ්‍යතා. ආබාධ සහිත පුද්ගලයින් බොහෝ විට ඔවුන්ගේ ලිංගිකත්වය සම්බන්ධයෙන් ඒකාකෘති වලට මුහුණ දෙයි. නිදසුනක් වශයෙන් ලිංගිකත්වය සම්බන්ධයෙන් ආබාධිත පුද්ගලයින් ලදරුවන් ලෙස සැලකේ. සමහර විට ඔවුන් අලිංගික හෝ අදිලිංගික ලෙස සැලකුණු ලැබේ. ඔවුන් බොහෝ විට සැලකෙන්නේ ප්‍රජනනය කිරීමට නොහැකි සහ නුසුදුසු ලිංගික විවාහ සහකරුවන් හෝ දෙමාපියන් ලෙසයි. ආබාධ සහිත පුද්ගලයින්ගේ ලිංගික සහ ප්‍රජනක සෞඛ්‍ය සහ අයිතිවාසිකම් සෞඛ්‍ය පද්ධති මගින් බොහෝ විට අභියෝගයට ලක්වන අතර ඒ සඳහා ප්‍රමුඛත්වය ලබා නොදෙයි. ආපදා සහ හදිසි අවශ්‍යතාවලදී ආබාධ සහිත පුද්ගලයින්ට රැකවරණය සහ සේවාවන් ලබා දීම අමතර බාධක සමග සිදුවේ. නිදසුනක් වශයෙන් අවතැන් වූවන්ගේ වාසස්ථාන තුල සිටින ආබාධ සහිත පුද්ගලයින් සඳහා වැසිකිලි සහ නාන ස්ථාන වෙත ප්‍රවේශ විය නොහැක. සාමාන්‍ය කාලවලදී පවා ආබාධ සහිත පුද්ගලයින්ට ලිංගික හා ප්‍රජනක සෞඛ්‍ය ඇතුළු සෞඛ්‍ය පිළිබඳ අධ්‍යාපනය සහ තොරතුරු සඳහා ප්‍රවේශය සීමා කර ඇත. ආපදා සහ හදිසි අවශ්‍යතාවලදී පෙර පැවති අධ්‍යාපනය සහ තොරතුරු හිඩැස් පුළුල්වනු ඇත. නිදසුනක් වශයෙන් ආබාධ සහිත පුද්ගලයින්ට ආබාධ සහ හදිසි අවශ්‍යතාවලදී ආපදා සිදුවිය හැකි ස්ථානවලින් ඉවත්වීම පිළිබඳ කාලෝචිත තොරතුරු නොලැබේ. ආබාධ සහිත පුද්ගලයින්ට හදිසි අවශ්‍යතාවකට මුහුණ දෙන විට හෝ එවැනි සිදුවීමකින් දිවි ගලවාගත් පසු ලිංගික හා ප්‍රජනක සෞඛ්‍ය සම්බන්ධ ගැටලුවලදී උපකාර ඉල්ලා ඇමතීමට නොහැකිවනු ඇත. එහි ප්‍රතිඵලයක් වශයෙන් ආබාධ සහිත පුද්ගලයින් අතර ස්ත්‍රී දූෂණ සහ වෙනත් ආකාරයේ ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වවල ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝගවලට නිරාවරණය වීම සහ අනවශ්‍ය ගැබ් ගැනීම ඇතුළු ලිංගික අපයෝජනයන් ආපදා සහ හදිසි අවශ්‍යතාවලදී ඉහළ යනු ඇත. ආපදා සහ හදිසි අවශ්‍යතා සම්බන්ධයෙන් ලිංගික සහ ප්‍රජනක සෞඛ්‍ය ගැන ආබාධ සහිත පුද්ගලයෙකු ලෙස ඔබට කුමක් කළ හැකිද? ආපදාවට පෙර සූදානම් වීමේ කටයුතු වලදී ආබාධ සහිත පුද්ගලයින්ගේ සහ ඔවුන්ගේ නියෝජිත සංවිධානවල සහභාගීත්වය සහ දායකත්වය සෞඛ්‍ය ආපදා කළමනාකරණ අධිකාරීන් සහ
ආපදා සූදානමට සම්බන්ධ අනෙකුත් පාර්ශව කරුවන්ගෙන් ඉල්ලා සිටින්න. සංඥා භාෂාවල බ්‍රේල්, පිළිතුර සහ විශාල මුද්‍රණය වැනි ආබාධ සහිත පුද්ගලයින්ට හිතකර මාධ්‍ය මගින් ආපදා සෞඛ්‍ය සහ ලිංගික හා ප්‍රජනක සෞඛ්‍ය පිළිබඳ තොරතුරු ලබා දෙන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්න. සූදානම් වීමේ ක්‍රියාකාරකම් සඳහා ක්‍රියාකාරීව දායක වීම සහ අනෙකුත් ආබාධ සහිත පුද්ගලයින්ගේ සහභාගීත්වය පොළඹවන්න. ඔබේ ප්‍රදේශයට බලපෑ හැකි විපත් ගැන දැනගන්න. ආරක්ෂිත නවාතැන් සහ ඉවත්වීමේ මාර්ග සොයාගන්න. ආපදා පිළිබඳ పూర్ව අනතුරු ඇඟවීම් ඔබ සහ වෙනත් ආබාධ සහිත පුද්ගලයන් වෙත ළඟාවන්නේ කෙසේදයි සාකච්ඡා කරන්න. ආපදා අවස්ථාවකදී ඉවත්වීම සඳහා ඔබ සමග රැගෙන යාමට හදිසි කට්ටලයක් සූදානම් කරන්න. හදිසි ඇමතුම් මංක පිළිබඳව දැනුවත් වන්න. 119.0 හදිස්සි ගිලන් රථ සේවය. 119 පොලිස් හදිසි අංකය. 118 ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය. ආපදා සහ හදිසි අවශ්‍යතාවලදී ලිංගික හා ප්‍රජනක සෞඛ්‍ය සම්බන්ධී කාරකවරුන් දැනගන්න. ජාතික මට්ටම පවුල් සෞඛ්‍ය කාර්යාංශය. දිස්ත්‍රික් මට්ටම මාතෘ සහ ළමා සෞඛ්‍ය පිළිබඳ වෛද්‍ය නිලධාරීන්. ප්‍රාදේශීය මට්ටම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්. ප්‍රජා මට්ටම මහජන සෞඛ්‍ය වින්නඹු මාතාව. ආපදාවලදී සහ පසුව ආබාධ සහිත පුද්ගලයින්ගේ සහ ඔවුන්ගේ නියෝජිත සංවිධානවල සහභාගීත්වය සහ දායකත්වය ප්‍රතිචාර ක්‍රියාකාරකම් වලදී ලබා ගැනීමට සෞඛ්‍යවල ආපදා කළමනාකරණ බලධාරීන් සහ ආපදා ප්‍රතිචාරයට සම්බන්ධ අනෙකුත් පාර්ශවකරුවන්ගෙන් ඉල්ලා සිටින්න. ලිංගික සහ ප්‍රජනක සෞඛ්‍ය අවශ්‍යතා ඇතුළු ආබාධ සහිත පුද්ගලයින්ගේ අවශ්‍යතා පිළිබඳ අවශ්‍ය තොරතුරු ලබා දීමෙන් ආපදා ප්‍රතිචාර සැලසුම් ක්‍රියාකාරකම් සඳහා දායක වන්න. වයස, ස්ත්‍රී පුරුෂ භාවය සහ ආබාධිත භාවය අනුව වෙන්කර ඇති අවශ්‍යතා සහ අවදානම් පිළිබඳ දත්ත එකතු කිරීම, විශ්ලේෂණය කිරීම සහ භාවිතා කිරීම වෙනුවෙන් පෙනී සිටින්න. ආබාධ සහිත පුද්ගලයින්ගේ සහභාගීත්වය මෙන්ම ඔවුන්ගේ හැකියාවන් සහ සම්පත් කෙරෙහි ඇති බාධක හඳුනා ගැනීම වෙනුවෙන් පෙනී සිටින්න. ආබාධ සහිත පුද්ගලයින්ට ප්‍රවේශ විය හැකි පරිදි වැසිකිළි, නානස්ථාන සහ ආහාර සහ ආධාර බෙදා හැරීමේ ස්ථාන ලබා දෙන ලෙස ඉල්ලීම. ආපදා අවස්ථාවලදී පවා මහජන සෞඛ්‍ය වින්නඹු මාතාව, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ වෛද්‍යවරුන් වැනි සෞඛ්‍ය සේවා සපයන්නන් හරහා උපස් පාලන කපු ඉල්ලා සිටීම. ආපදා සහ හදිසි ප්‍රතිචාරවලදී ආබාධ සහිත පුද්ගලයින් සඳහා ප්‍රමුඛගත සහ ඉලක්කගත ආධාර සඳහා අමතන්න. ඔබට ලිංගික සහ ස්ත්‍රී පුරුෂ භාවය පදනම් කරගත් ප්‍රචණ්ඩත්වයේ තර්ජනයක් දැනේ නම් කඳවුරු කළමනාකාරීත්වයේ නිලධාරීන් ඇමතීමෙන් උපකාර ඉල්ලා සිටින්න. ආපදා සහ හදිසි අවශ්‍යතාවලදී ඔබ ලිංගික සහ ස්ත්‍රී පුරුෂ සමාජ භාවය පදනම් කරගත් ප්‍රචණ්ඩත්වයට ලක්වන්නේ නම් සෞඛ්‍ය නීතිය බලාත්මක කිරීම, මානසික සෞඛ්‍ය සහ මනෝ සමාජීය සහය සහ ආර්ථික සහය අංශවලින් වහාම සහය ලබා ගන්න. විපත හෝ හදිසි අවශ්‍යතා ආධාර නොපැමිණීමට හේතුවක් නොවේ. ආපදා ප්‍රතිසාධනය අතරතුර
ප්‍රතිසාධන ක්‍රියාකාරකම් වලදී ආබාධ සහිත පුද්ගලයින්ගේ සහ ඔවුන්ගේ නියෝජිත සංවිධානවල සහභාගීත්වය සහ දායකත්වය ලබා ගන්නා ලෙස සෞඛ්‍ය ආපදා කළමනාකරණ බලධාරීන් සහ ආපදා ප්‍රතිසාධනයට සම්බන්ධ අනෙකුත් පාර්ශවකරුවන්ගෙන් ඉල්ලා සිටින්න. ආපදා ප්‍රතිසාධන සැලසුම් රැස්වීම වලට සහභාගී වීම සහ ආපදා සහිත පුද්ගලයන්ගේ අවශ්‍යතා වෙනුවෙන් පෙනී සිටීම. ආබාධ සහිත පුද්ගලයින්ට ප්‍රවේශ විය හැකි පරිපූර්ණ ලිංගික හා ප්‍රජනක සෞඛ්‍ය සේවා සඳහා ඉල්ලීම.